මේ සැලිබඳව කටයුතු කරා. මීට පසුගිය මේත කලින් මේ කතිකාව එන්නත් කලින් අතිගරු ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ අපගේ කාර්ය සාධක බලකාය හිත සාමාන්‍ය සාකච්ඡා කරා. හමු වන අවස්ථාවලදී මේ පිළිබඳව මෙහිදී විශේෂයෙන්ම විවිධ පහසුකම් යටතේ රටේ ජනතාව ජීවත් වෙන්නේ දැන් මේ දේ ඔබ දන්නවා. දැන් නව ශ්‍රීලන්තේ වගේ රටවල් වල ඔබ දකිනවා හුදෙකලා කිරීම නැත්නම් නිරෝධායන කිරීමුත් මේ වගේ වෙනි තත්ත්වයන් කරනවා. සමහර රටවල් නම් මේ දේ කරේ උන්ට කරගන්න බැරි ගමටයි, අපේ රටේ වගේ ජනතාව මේ වගේ ආරක්ෂා කරගන්න නැති ගමටයි. සමහර කට්ට ඔබ දන්නවා ප්‍රධාන බලවත්ම කියන රටවල් කියනවා ගෙවල් වලටලා ඉන්න නිකන් මැරෙන්න යනවා වගේ තත්ත්වයක් තියෙනවා නම් විතරක් එන්න ගියපු රටවල් තිබෙනවනේ. නැතුව නෙමෙයි මේ රටේ ජන බුද්ධිමත් ජනතාව දන්නවා. නමුත් මේ රට ශ්‍රී ලාංකීය රට මෙවැනි තත්ත්වයක් අතිගරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ඒ තත්ත්වය ඇති කළා නැහැ මේ රටේ. ඉතින් ඒකින්ද අපි අපිට ඕනකම තියෙන්නේ මේ ජනතාව කොයිඩ් ආසාදෙන පුද්ගලයා රැක බලාගෙන සුවපත් කිරීමට. ඒ හිඳ තමයි මෙවැනි තත්ත්වයක් ඇති කළා තියෙන්නේ. නමුත් ඔය කියන ක්‍රමවේදය කරන්න පුළුවන් නම් හොඳයි. ඒක අපි සාකච්ඡා කරා. මෙහිදී තියෙන්නේ ඔබ දන්නවා විවිධ පරාසවල ජීවත් වෙන ජනතාවක් ඉන්නේ. සමහර තනි නිවසක තමුන්ටේ තත්ත්වය ඇති කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒක හොඳයි. නමුත් මේ රටේ ජනතාව ඔබ දකිනවා මේ කොවිඩ් ආසාදිතේ සංඛ්‍යාවන් බැලුවම බොහෝ ජනතාව ඉන්නවා එවැනි තත්ත්වයක් නැති ජනතාවක්. ඔබ දන්නවා වතුවල ජීවත් වෙන නැත්නම් කුඩා එක කොටසක ජීවත් වෙන විශාල සංඛ්‍යා ජීවත් වෙන එවැනි පුද්ගලයෙක්ට මේ ආකාරයෙන් කිසිසේත් ඉන්න හැකියාවක් නැහැ. පොදු වැසිකිලි පහසුකම් පාවිච්චි කරන කණ්ඩායමුත් ඉන්නවා. මේ කොවිඩ් ආසාදින සංඛ්‍යාව විශාල ප්‍රතිශතයක් එවැනි කණ්ඩායම් ඉන්නවා. එතකොට ඔවුන්ව එහෙමනම් ඔවුන්ව පවණක් රැගෙන ගිහිල්ලා යම් කිසි පන්තියක් පමණක් නිවෙස්වල පවත්වාගෙන යන ක්‍රමවේදයක් තමයි එහෙමනම් කරන් තියෙන එකම ක්‍රමවේදය. ඉතින් ඒකින්ද තමයි සියලු දෙනාටම එක පොදු ක්‍රමවේදයක් අනුගමනය කරන හිඳයි ඒ තත්ත්වය ඇති කරන්න හොඳ නැති හිඳ තමයි මේ කරේ. නමුත් මේ පිළිබඳව සාකච්ඡා කරනවා සෑම අවස්ථාවකදීම වෙනි සාකච්ඡා කරනවා. ඒ ක්‍රමවේදය ඉතාමත් හොඳට කරගන්න හැකියාවක් තිබෙනවා නම් විශේෂයෙන්ම දන්නවා අර පළවෙනි මිය යාමක් එද්දී කොයි ආසාදිත වෙච්ච පුද්ගලයා ආසාදිත නෙමෙයි පළවෙනි කන්ටැක්ට් එකක් වශයෙන් ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයෙක්ට නිරෝධායන වෙන්න ගොමත් එහෙම්මෙන් ගිහිල්ලා පැනලා ගිහිල්ලා තැන් තැන් වල හැසිරෙලා ආපු කට්ටිය ඉන්නවා. අපිට වාර්තා වෙනවා සමහරලාට දැන් ඊයේ දිනේදී මට කෝල් එකක් දීලා පුද්ගලයෙක් කිව්වා යම් කිසි පෞද්ගලික රෝහලක මේ පරීක්ෂණේ කරලා වාර්තාවේ ඒක පොසිටිව් කියලා එද්දී පැනලා ගියා කියලා එක්කෙනෙක්. ඒ ප්‍රධාන රෝහලක මේ තත්ත්වයක් ඇති වෙලා තිබ්බා කියලා මට කිව්වා. මෙන්න මේ තැනක තමයි මෙයාගේ නිවස තියෙන්නේ මේ ස්ථානයේ කියලා. ඊට පස්සේ අපි මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රධාන අපේ උපුල්රෝණ මහත්තයා මම පෞද්ගලිකව කතා කළා. මෙන්න මේ කෙනෙක් ගෙදරට එයි දැන් මෙයා පොසිටිව් කියලා කියනවා. මෙයා වහම මේ ගන්න වෙනවා ඇතුළට කියලා එවැනි තත්ත්වයක් තිබෙනවා මේ රටේ. ඒ එවැනි තත්ත්වයක් තිබෙන පසුබිමකයි ඔබතුමාගේ ප්‍රශ්නේ මගෙන් ඇහුවේ. කරන්න පුළුවන් නම් හොඳදම දෙයක් ඒක. නමුත් අපේ හැසිරීම් රටාවත් ගැන හිතලා රටේ මේ කොවිඩ් ප්‍රතිරීම් වළක්වීම වෙනුවෙන් කරන ක්‍රමවේදයන් යටතේ තමයි මේක කරනවා නම් අපිට කරන්න වෙන්නේ. අවසන් වශයෙන් හමුදාපතිතුමනි අපිට කියන්න විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල මේ වන විට කිනම් අදියරකද පසුවන්නේ? ඔව්, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. අපගේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවෙන් පිටතට ගිහිල්ලා තමුන්ගේ රැකියාව තමුන්ගේ පවුල ජීවත් කරගන්න තමුන් ජීවත් වෙන්න ඒ සමුළු සමාජිකයන් ජීවත් කරගන්න උත්සාහ දරන කොටස් ඒත් එක්ක විවිධ රැකියාවලට ගිහපු කට්ටියක් ඉන්නවා. ඉතින් බහුතරයක් ඉන්නේ වැනි කට්ටිය මැද පෙරදිග රටවල් වලයි බොහෝ අය ජීවත් වෙන්නේ. මේ ඉතින් ඔවුන් එන්න බොහෝ උත්සාහයන් දරනවා. අපි ඔබ දන්නා පරිදි අද වන විට ශ්‍රී ලංකාවට මේ ආකාරයෙන් 76,000කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන් රැගෙන ආවා. අපි ඉස්සෙල්ලා ගිලා තිබ්බේ 45,000 ඉන්නේ කියලා. නමුත් අදටත් 76,000කට අධික සංඛ්‍යාවක් ගෙනලා තිබෙනවා. දිනපතාම 500ක් 700ක් 800ක් සමහර දවස්වල 900ක් වෙන ආකාරයෙන් ශ්‍රී ලාංකිකයන් දිනපතා රැගෙනනවා. කිසිම දිනක ශ්‍රී ලාංකිකයන් රැගෙන නැති දවසක් නෑ. දැන් සෑම දිනකම ගේනවා. නෝන් ඇවිල්ලා බොහෝ දුරට බහුතරයක් ඉන්නේ 75%ක් පමණ එන්නේ හමුදාවේ විදු හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විදු හමුදාව තමයි වැඩිම නිරෝධායන මැදිහත් පවත්වගෙන යන්නේ අපේ නිරෝධායන මැදිහත්ස්ථානවලට. ඉතින් අපේ ඔබ දන්න පරිදි මේ නිරෝධායන මැදිහත්ස්ථානවල ධාරිතාව අඩු වුණ අර ඔබ ඉස්සල්ලා හපු ප්‍රශ්නේ ප්‍රතිකාර මැදිහත්ස්ථාන බවට පරිවර්තනය කිරීම වෙනුවෙන් අපේ එවැනි 5000ක වගේ සංඛ්‍යාවක් අපි ලබා දීලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් පවත්ව ගන්න. ඊට අමතරව අද දිනේ වෙනකොට 8000ක ආසන්න සංඛ්‍යාවක් නිරෝධායන වෙනවා.
ඉතින් ඒක අපේ උපරිම ධාර්තාවේ නමුත් අපි බැහැයි කියන්නේ සෑම දිනකම එනවා සමහර වෙලට අර කමර්ෂල් ෆ්ලයිට් නැත්නම් වාණිජ ගුවන් යානවල එනවා කට්ටිය මේ ලංකාවට හෝටල් වලට ඉන්නම් කියලා ඒ ආපු බහුතරයක් ලංකාවේ කටුනායක බැහැලා අපිට යන්න හැකියාවක් නැහැ අපි හෝටල් වලට කියලා ආවටේ කියලා නම් ආවේමයි නමුත් යන්න බෑ කියලා ඊයේ දිනේත් 67ක් ඒ වගේ හිටියා පෙරේද දිනේ 84ක් විතර හිටියා ඔවුන් කියන්නේ යන්න දෙන්නේ නැහැ කියලා මේ අපගේ ශ්‍රී ලාංකිකයන් ඉඳලා අපි කෙසේ හෝ බැහැ කියන්නේ පොඩි සභාල්ලාට වෙලා ගැනීමක් කරනවා මොකද අපි ප්‍රවාහන පාසුකම් ගෙන්නන්න ඕනේ අපි හෝටලයක් නම් ළඟ තිබෙන හෝටලයකට යවන්නේ ඉතින් නමුත් සමහර අවස්ථාවලදී මෙවැනි තත්ත්වයක් වුණාම මේ ඈත නිරෝධායන මධ්‍යස්ථාන තියෙන උතුරු නැගෙනහිර සහ උතුරු මැද ප්‍රදේශවල බහුතරයක් මහනුවරත් යම් කිසි කොටසක් තිබෙනවා ඉතින් ඒවට වෙනම ප්‍රවාහන පාසුකම් දාලා මග නවත්තන්න කැමති වෙන්නේ නැහැ දැන් උදාහරණයක් ගත්තොත් දඹුල්ල හරහා යන නැගෙනහිරට සහ උතුරු මැදට යන ඒවා වාහන ඒ බස් වලට කවුරුත් දෙන්නේ අපිට මේ අපේ තැන නවත්තලා වැසිකිළියකට යන්න අවස්ථාව දෙනවා කියලා. ඒවා අපිම හදාගත්ත තැන්වලදී ඒවා යම් යම් තත්ත්වයන් තිබෙනවා. ඉතින් ඒකින්ද අඩුපාඩුකම් නැතුව නෙමෙයි. කෙසේ හෝ ශ්‍රී ලාංකිකයන් හැකි පමණින් ශ්‍රී ලංකාවට ගෙන්නා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. දිනපතත් ගෙන්නනවා. ඉදිරියට නොනවනාත්වාම අපි මේ ආකාරයෙන් ඉදිරියට ගේනවා. නමුත් යම් කිසි මන්දගාමි ස්වභාවයක් වගේ දකින්න ඇති ඒ කියන්නේ හිතන ඇති පිටරට ඉන්න සංඛ්‍යාවත් එක ගේන සංඛ්‍යාව මදි කියලා නමුත් මේ අපේ තිබෙන පහසුකම් තත්ත්වයන් යටතේ තමයි මේ අත්තා නිරෝධායනය කළ යුතුයි ඉඳ තිබෙන්නේ අපි මේක තවදුරත් සෑම දිනයකම වර්ධනය කිරීමට කටයුතු කරන අපේ අහිංසක ශ්‍රී ලාංකිකයන් කෙසේ හෝ ශ්‍රී ලංකාවට හැකියකමින් රැගෙනීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනු ලබනවා ඔබ තවමත් අපගේ YouTube channel එක subscribe කර නොමැති නම් අපගේ channel එක subscribe කර ගැනීමෙන් මේ වෙනිම පුවත් ඔබට දැනගත හැකියි